මේක නියම නැකත කිව්ව හරි ඒ කල්ල ගුරු පුරන්න වගේ හරියන අඹුට කියලා මං කිව්වනි මහත්තයා කියලා සතියක් ගියේ නෑනි ඒකනේ ආ මහත්තයා සතියක් ගියේ ගුරු පුරන්න වගේ උඹට හරියනවා මේවා බුදුවල්ලෙන් ඉගෙනපු පිරිත් පැනු පිරිත් නූලුයි කිසිම නැකතන්නේ බුදුහාමුදුරන්ගේ ගුරු කී කොල්ල අපි මේක හදමු කියලා මං කනුවල හැදුවේ සර් සතියක් ගියේ නෑ සර්ලා ඇවිල්ලා නිදානේ පහළ වුණා වගේ කොයි තරම් පුණ්‍යවන්තකමද සේල්ලා වගේ අයට තමයි හැට වෙන දෙවිවරු කියන්නේ නොපෙනෙන දෙයියන්ට පල්තුරු දෙන්න හොඳ නැහැ ඕ වගේ අයට තමයි පල්තුරු අට්ටි දීලා වඳින්න ඕනේ සර් අද බලන්න සැප අතව මා සර් ඔය ඕ වගේ ගයක් හදන්න දාඩිය කඳුළු කෝටි ගාණක් වක් කළවත් බෑනි සර් අද කැරකෙන පුතු ඉඳගෙන වගේ නික් සැප ඔය සේරම පින් සර් කියනවා සර් මට මන් දැකලම නෑ මං චන්ද්‍රයට කිව්වා අනේ සේර් වෙන්න බංකු බං යකෝ ඇහැට පේන දෙවි කියලා එන්නේ කිව්වා මං හැබැයි කිව්වා උඹ ඇත්ත කියපන් උඹ බොරුවක් කරන්න එපා මුල අමතක කරන්නත් එපා කිව්වා සේර්ට සලකපන් කිව්වා සේර් මේ ඔය මෙයා කරාට සේර් කියන විදියට වැඩේ පණයන් කිව්වා බලා අර ඊයේ මෑණියාවන් සේර් මෑණියෝ කිව්වා එයාටත් කොහින්ද දෙනවලු මේ මේ ළමයිට ආධාර ඒවා ඒ මෑණියන්ට මෙයා කරලා තියෙන මෙයාලට තමයි ඒවා යොමු කරන්න ඕනේ මංකෝ බොහොම හොඳයි මෑණියනේ දැනට කරගෙන යන්නේ අපේ මේ දෙරණ මහත්තයා කිව්වා. එයා තමයි මේක ලෝකෙට අඳුනා දුන්නේ. ඉතින් ඒක නිසා මේ මහත්තයා එහෙම යනවා. මෑණියන්ට පුළුවන් සේවයක් නෙවෙයි මෑණියලුත් මෙතන බල්ලා දැකලා කරන්න කිව්වා. අර පොඩි ළමයි දෙන්නගේ අනාගතය වෙනුවෙන් මොකක් හරි ඉතින් සේවයක් කරන්න වර ඉන්න ළමයා සර් මේ මහණ වෙන්න කැමති. හොඳ පුණ්‍යවන්ත ළමේ. මේක සේරු වෙල්ලස්ස. මේක ඉන්නේ රට ජාතිය ආගම දේරගන්න ඊරෝදාර දරුවන්ගේ පරම්පරා. දැන් සේර් මේ වෙල්ලස් හිටියෝ නම් සේර් දුටිගම රජුගෙන් කාලේ කොයි වගේ කෙනෙක්ද දන්නේ. මම හිතුවා මම කැ මේක සේර් කවදාවත් මේක බුදුරජාණන් වහන්සේට තුන් නම වතාවම පූජා කරපු ශ්‍රී ලංකා දූපතයා. මේක ධර්ම මේ ශ්‍රී ලංකාව කියන්නේ සේර් පුදුමාකාර මේ කිං කෙත. ජපානයේ හාමුදුරුවනේ පොතක් ලියලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉපදිච්ච රත්තරන් පර්වතයක් මුදුනේ ඉන්නවා කියලා හිතන්නේ කියලා. ඒ තරම් කුණුවන් වැඩ ඉන්නවා. ඒ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා මේ ලංකාවේ. මේ අද්දකෙන් කුඩිම්බිගල බුදුවල්ලේ නැහැ. එතකොට නිමලවාරන්නේ. එතකොට ගල්දුවාරන්නේ. සර් හොඳ සීල සමාධි ප්‍රඥා දිනුන කෙන උත්තමයෝ මං ඇසුරු කරන්නේ. අවුරුදු 25 මන භාවනා කරගෙන ඉතින් මට හරි සන්තෝෂයි සර් මේට ඇත්තටම හැට පේන දෙවි කෙනෙක් බුදු දහම අනුව හැට පේන දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ එහෙම දැනන්නේ ඇයි එහෙම දැනුනේ දැනුනේ සර් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණා යම් කිසි විදියකදී මිනිස්සේ විපතට පත්විච්ච වෙලාවේදී තව මිනිස්සෙක් උපස්ථාන කරනවා නම් මහණෙනි අන්න බලපල්ල හැට පෑන දෙවියා නොපෙනෙන දෙවියෝ අනන්ත ඉන්නවා ඒක නෑ කියන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන දෙවියෝ ඉන්නවා මිනිස්සුව ආරක්ෂා කරන දෙවියෝ ඉන්නවා එක එක්කෙනාට අරක් ගත්ත ඉෂ්ට දේවතාවෝ ඉන්නවා ඊව නෑ කියන්නේ ඉෂ්ට දේවතාවෝ කියන්නේ මහත්යද මහත්යාට ආදරෙන් කරුණාවෙන් පරම්පරාවේ කවුරු හරි කෙනෙක් මැරුණා නම් එයා මහත්යාගේ යහපතට එනවා අවුලෙමයි ඒ තමයි ඉෂ්ට දේවතාවෝ කියන්නේ නැති ලෝකවල ඉන්නවා දැන් මහත්යා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ තුන් ලෝකයකට බෙදුවා. ඔය තුන් ලෝකෙම මහත්තයා මේ මනුලෝක තරම් බැදිලෙන බුදුදහමක් නැහැනේ. දෙරණෙන් ඇත්තටම ඔය කරන සේවය මම බලනවා දෙරණ. ඒ තරම් සේවයක්. උන් කී කෙතා. ඒක නිසා මේ මහත්තලාට වරදින්නේ නැහැ. මහත්තයා ඕ වගේම තව මෙන්න මෙහෙ ගියක් තියෙනවා මහත්තයා බිත්ති වලට සාරිය ඇදලා තියෙනවා. කොහෙද? මුන්න මෙතන කිලෝමීටර් දෙකක් යන්නේ. බිත්ති වලට සාරිය කියලා කියන්නේ මහත්තයා බලලා මොකක් වන් නැත්තම් ටකරන් කියයි ටිකින් කොතනද? මහත්තයා කිලෝමීටර් දෙකක් විතර යන්න බලන්ද? දැන් නම් මහත්තයා මේ කාර් එක යන්න බැරි වෙයි. ඒ පාර යනවා නම් වීල් එක යන්න ඕන. සේ පස්සේ මම සේ එක්කන් යන්නේ. ඒ තරම් පින් කෙතක් සේර් කරන්නේ. කවදාවත් සේට වරදින්නේ නැහැ. ටී-ෂර්ට් අඳිනවා? ඔව් අඳිනවා සේර් දිනේ කියන පින් සිද්ධ වෙන්නේ. ඔක්කොම හොඳයි. ඕ සර් දුපන් බල් පලක් කොහෙද? මම වෙල්ලවයි. ඒකෙන් මේ වෙල්ලවයි. සර් වෙල්ලස් ඉතිහාසයේ මේ ඇතිසේ. ඒත් දෙකක් ඇති. සර් දෙනේක තුනක් ඇති.
කලිසම් අඳින්නේ නැහැ නෑසේ සරමයි ෂේට් එකයි අඳින බුලත් මල්ල කාගෙන අඹ කඩලා කිතුන් ඔය කීයක් හරි හොයාගන්න ෂේට් දවසකට රුපියල් 500ක් හොයන්න දිම්බු කනවා හා මේ ෂේර මේ වුණත් ඒක රුපියල් හේවස්සේ ධාර්මිකෝනි හැම අවුරුද්දේම ෂේර් මේ කඩෙන් කටින පින්කම් 25කට විතර අඹ දෙනවා මං නිකන් ඊ මෑණියන්ටත් ලොකු අඹ පෙට්ටියක් දෙනවා ඔය නම් මොකද අංකල් මට කියන්නේ ෂේර් මේ හරියනම් මේ හැටන් රාජා කියලා මම පොඩි කාලේ ඉඳලා හැටන් තල ඔකලේ වෙළඳාමි ඉතින් හා හා දැන් ඉතින් මේ ඒවා ඔක්කොම අතරම මෙතන වෙලාම කරගෙන මම ෂේර් දැන් බණ භාවනා කරගෙන ධර්මානුකූලව ඉන්නේ ළමයි 3 දෙනා දීග ගියා හා දැන් ඉතින් මායි ගෙදර ඉච්චෙනා බෞද්ධ අනාලිකාව එහෙම උදෙරන දෙරණි වැඩසටහන් පින් වැඩසටහන් ඔව් යාපත් වේවයි මහනවා ෂේර්ට මේ ඇත්තටම මේ වෙල්ලස්ස වෙනුවෙන් ඔය කරන සේවය නිම කරන්න බෑ ෂේර් ඔක නිම කරන්න බෑ නිම කරන්න බෑ කියන්නේ දැන් අර මම සේර් දවස් 4 මෙවා කනකොට මිනිස්සුන්ට පරාල කෑල්ලක් අල්ලන්න වගේ මේක පින් සිද්ධ වෙනවා කොහොමද? ආ. ආවිද? අද වටේ ඉන්න ඕන තරම් කට්ටිය. හරි, පස්සේ මගේ හාමිනේයි මායි මගේ ලොකු පුතයි මගේ යාළුවකුයි ඒ යාළුවාගම පස් දෙනා එක තමයි වැඩි කී. දවස් 4ක් ගත වුණා. එක රුපියලක් ගත්තේ නැහැ සේර් අවසානයේ. හරි, එහා ගෙදර දුවෙක් ඉන්නවා සුචි දුව කියලා එයා එක දවසක් තේජනවා. එකොල්ල කොමාරි තමයි ඔය යාට සංගරේට මේ සකසි මහත්තයා ගිහිල්ලා මහත්තයා මාර්ගේ කොමාරි ගිහිල්ලා දැන් වැඩේ කරනවා ඉතින් මේ දෙරණ ඇත්තටම සර් මේ කවදාවත් දෙරණම තමයි ඉතින් දෙරණ කියන්නේ හොඳ වචනයක් නේ අර අරගෙදර සර් පොඩ්ඩක් වෙලාවක සර් කියන්න වෙලාවක මම ගිහින් පෙන්නන්න අපි කාර් එක කොතන හරි දාලා වීල් එක යන්න පුළුවන් සර් ඔව් සාරි විත්තියට සාරි ඇදලා තියෙනවා. ඔව් ළමයි පොඩි ළමයි දෙන්නෙක් ඉන්නේ. ඔව් මං කිව්වා ඔය විත්තරේ. ඌ මෙන්න මෙහෙමයි මේ මේ දෙරණේකේ ෂේර් කෙනෙක් ඉන්නවලු වැල්ලෝයි මම නම් දන්නේ. ඒ ෂේර් දැන් මෙතන මේ කරනවා අර ළමයි දෙන්න වෙනුවර ගියක් හදනවා. මේ විශාල සේවයක් කරනවා. ඔයාගේ දුක ගිහිල්ලා ඇත්ත කියන්න කිව්වා. ෂේර් එයාගේ මිනිස්සයා බොනවා ඇත්ත කියන්න. ඒ උනා ෂේර් ඒ අර යාම් ළමයි මොනා කාණ ළමයි දෙන්නවා. මං ඊට පස්සේ මිනිස්සුයා පෙරේද හම්බුණා මං කිව්වා උඹට පුතා අර දෙරණි මහත්තයාට කියලා මේ අඩු ගානේ මේ තකරන් ටිකක් වහලා හරි ඔය සාරිය දුපුවා අයින් කරලා බොග්ගල් දෙන්න කාමරයක් හරි බඳලා දෙන්න මේ බීම ඉස්සර නවත්තන්න කිව්වා ඔව් නවත්තනවා මම කිව්වා ඔව් සර් අඹ මොන හරි සීකමකට අඹ හැම වුණොත් මෙතන එන්න හරි හරි මම යනවා අවුරුදු 35ක් අඹ විකුණනවා කවදාවත් සාංගීත ගානකට අඹ දෙවි විශ්වයේ විභාග ඉන්නේ කිසි කෙනෙක්ගේ සල්ලි ගන්න බඩදරු අම්ම කෙනෙක්ව කවදාවත් අමුණු ගියක් දැක්ක අතර සල්ලි ගන්න. දැන් මේක වෙලදා. එන්න සේ රාව්. හා. දැන් කොහෙන්ද සේ මෙහෙ ගියා? ඔව් දැන් බුත්තට යන්නේ මම. හොඳ බුදු සරණ ආශිර්වාද නැහැ. ධම්මපතක්ම වේවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා සීල සමාධි ප්‍රඥා දිනු වෙලා මේ ජීවිතේ දිනු නිවන් අවබෝධ වේවා. හරි.